ජනාධිපති වෙනේට කලින් රජය ඇතරම ජනාධිපති වෙනේට කලින් කිව්වා මෙරටේ පවතින බඩුමිල පාලනය කරනවා මෙරටේ මහ ජනතාවට දරාගත හැකි මිඩකට මේ බඩු බාහිරාදී ලබා දීම සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග ගන්න බව. හැබැයි රජය දැන් කරගෙන යන කටයුතු කාරණාදී බලනකොට අපිට පේනවා මේ ගන්න ආර්ථික ප්‍රතිපත්ති ගන්න විශේෂඥ අවබෝධයක් තියාගෙනද එසේත් නැත්නම් කලින් කියපු කතා කිව්වේ තමන් ආර්ථික විද්වතුන්ගෙන් විශේෂඥයන්ගෙන් මේ පිළිබඳව නිවැරදි කරුණු හොයලා බලලාද කියලා. හැබැයි අපිට හිතනවා පහුගිය කාලේ ජාතික ජනබල වේගයේ වේදිකාවල කියද්දී ආර්ථික පුරෝකථන ආර්ථික විග්‍රහයන් පිළිබඳව ඔවුන් සතුව අවම වශයෙන් මුදල් අමාත්‍යාංශයට ලේකම් කෙනෙක් දාන්නවත් කෙනෙක් ඉඳලා නැහැ. අපිට පේනවා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මහ බැංකුවේ අධිපතිවරයා මේ දෙදෙනාම රනිල් වික්‍රමසිංහගේ මහ බැංකුව අධිපති රනිල් වික්‍රමසිංහගේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්. ඒකෙන් අපිට පේනවා මේ අය පහුගිය කාලේ මාලිමා වේදිකාවල කියපු ආර්ථික විග්‍රහයන් තමන්ගේ මනස් මූලික මනසේ තිබ්බ මනෝලෝකයක් තමයි විග්‍රහ කරේ. අද වෙනකොට මේ ඇයට සිද්ධ වෙලා තිබෙනවා රටේ ආර්ථිකය ක්‍රමක්‍රමයෙන් තමන්ගේ රැහැන් වලින් ගිලිහිලා යන බව තමයි අපිට පේන්න තියෙන්නේ. අපි දකින්න අද වෙනකොට පොල් ගෙඩියක මිල රුපියල් 150ට වඩා වැඩි වෙලා තියෙනවා. ඒ වගේම හාල් කිලෝ එක මිල රුපියල් 120ටවත් වඩා වැඩි වෙමින් පවතිනවා. ඇත්තරම මේ වෙනකොට බිත්තර මිල අඩු වෙන වේගයට වඩා වැඩි වෙන තත්ත්වයක් තියෙනවා. සමහරු කියුවා බිත්තර මිල අඩු වෙන රුපියල් 8කින් ඇමතිවරු කොමිස් ගන්නෙ නැති හින්දා කියලා. ඒතර මේ වැඩි වෙන්නේ ඇමතිවරු කොමිස් ගන්න හින්දාද කියලා අපිට අහන්න වෙනවා මේ ආණ්ඩුව පත් කරපු අයගෙන්. ඒ වගේම තමයි අපිට කියන්න සිද්ධ වෙනවා මේ වෙනකොට රටේ පවතින ආර්ථික වාතාවරණය අනාගතයේ දිහා බලද්දී අපිට පුරෝකථනය කරන්න පුළුවන් තවදුරටත් දිගින් දිගටම අවස්ථායක තත්ත්වයක් පත් වෙනවා කියලා. දැන් රජය විජිත හේරත් අමාත්‍යවරයා කියනවා අතුරු සම්මත ගිනුමකට යනවා කියලා. අපි ආණ්ඩුවට අනතුරු අඟවනවා කරුණා කරලා අතුරු සම්මතකට ගියොත් අතුරු සම්මත ගිනුමකට ගියොත් මෙරටේ ආර්ථිකය තවදුරටත් අවශ්‍ය ප්‍රතිසංස්කරණ වඩාත් සුමටව කරන්නට බැරි වෙනවා. අතුරු සම්මත ගිනුමකට යනවට වඩා කල යුතු වන්නේ 21 වෙනිදා පාර්ලිමේන්තුව රැස්වුණාට පස්සේ වහාම නව අයවැයලේඛනයකට යා යුතුයි. නව අයවැයලේඛනයට ගියොත් පමණයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා අඛණ්ඩව ඉස්සරහට ගෙනියන්න පුළුවන් වෙන්නේ. මේ අතුරු සම්මත ගිනුමක් ඉදිරිපත් කරනවා නම් එළඹෙන අවුරුද්දේ පළවෙනි කාර්යෘත්වේ නම් අයවැයලේඛනයක් ඉදිරිපත් කරන්නේ රටේ ආර්ථිකය පිළිබඳව අපට අසුභවාදී අනාගතයක් තමයි දකින්න තියෙන්නේ. ඒසක් කරුණා කරලා ආණ්ඩුවට අපි කියනවා ආර්ථික විශේෂඥයන්ගෙන් ප්‍රමාණවත් උපදෙස් ගන්න. මොකද ඒ කාලේ වේදිකාවල මාලිමා කතා කිව්වට මේ ආර්ථිකයේ හැබෑවට ක්‍රියාව යොදවන්න යනකොට තමන්ට තේරෙනවා සරුංගලේ නූල කඩන වගේ තමන්ගේ ග්‍රහණයෙන් ආර්ථිකය ගිලිහිලා ගියොත් නැවත වතාවක් ගෝඨාභය ආදර්ශයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ගෝඨාභය මුහුදට පැනලා යන්න ගියේ ආර්ථිකයේ පිළිබඳව මනා කලවණාකරණයක් කරන්න ඔහු අසමත් වෙච්ච නිසා. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා කරුණා කරලා මේ ආර්ථිකය හැසරවන්න යද්දී අවශ්‍ය තීන්දුව අවශ්‍ය තැනදී ලබා ගැනීමට කටයුතු කරන්න කියලා.